තරුණ වෘත්තීය වේදින්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සමග මෙම සාකච්ඡාව කොළඹදී පැවැත්වුණේ සමගි ජනබල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ මතක තියාගන්න සඳු දතිනේ කුවෙන් ඩුබයි ගෘහපාලිකා සම්මුඛ පරීක්ෂණ ග්‍රීන්වේ ඒජන්සිස් කරුණෑගල. එම අවස්ථාවට සමගි ජනබල වේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. That the president has decided to ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා ධීවර ජනතාවට ඩීසල් සහ භූමිත ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබා දීමට, තේ වගාකරුවන්ට රුපියල් 4000ක පොහොර දීමනාවක් ලබා දීමටත් තීරණය කළා. මේ පාර ඔහු මොනවද සිතන්නේ? එකවර ඔහු ධීවරින්ට ප්‍රශ්නයක් ඇතිවවට සිතන්නේ ඇයි? ඉදිරි සති 4කින් පැමිණීමට නියමිත ජනාධිපතිවරණය නිසායි මේ හැමදේම. මේ පොරොන්දු වලින් ඔබ සිතන්නේ අපි මෝඩයින්ට ඇඳෙයි කියලාද? ඔබ මේ පොරොන්දු වලින් මෝඩෙක් බවට පත් වෙනවද? උදෑසන මට WhatsApp පරහා අනුකුමාර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණා. ඔහු ප්‍රකාශ කරනවා ඔහු විසින් සංවර්ධන බැංකුවක් විවෘත කර කිසිදු අපකරයක් නොමැතිව දසදහස් ගණනකට ණය ලබා දෙනවලු. ඇයි ඔබ ඔහුගේ ඒ ප්‍රකාශයට අත්පොලසන් දෙන්නේ නැත්තේ? ඒ ඔබලා තරම් අනුර නැති නිසා. ඔබලා උගත් මිනිසුන්. ඔබලා දන්නවා ලෝකයේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඔබ කිසිවෙකුට වෙනත් කිසිවෙකුගේ මුදලක් අපකරයක් නොමැතිව තවත් කෙනෙකුට ලබා දෙන්න බැහැ. මන්ද එවැනි දෙයක් කිසි විටක සිදු නොවන නිසා. දරිද්‍රතා රේඛාවේ මිලියන 3ක් විතර හිටියා ලංකාවේ. අද දරිද්‍රතා රේඛාවට යට මිලියන 7ක් ඉන්නවා. ඒ කියන්නේ දුප්පත් ආදායම් තියෙන අය වැඩි වෙලා තියෙනවා. දරුවන්ට කිරි දෙන අම්මලා 125 දරුවට කිරි දෙන එක නතර කරලා තියෙනවා. ඒගොල්ලන්ට මේ මුදල නැති නිසා. මේ රට අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට මේක වෙනස් කරන්න පුළුවන්. සංචාරක ව්‍යාපාර මාස 3ක ව්‍යාපාරයක් වෙන්න ඕනේ නැහැ. මාස 12ටම කරන්න පුළුවන්. අපේ රට අපි විවෘත කරනවා. විවෘත කරනවා විදේශික සංචාරකයන්ට මේ රට පැමිණ VFS වගේ කැත වැඩ කරන්න අපි ඉඳ තියන්නේ නැහැ. කරපු අයට අපි දඬුවම් දෙනවා. සම්ප්‍රදානුකූල දේශපාලනයෙන් ඔබට යන්නට නම් සුපුරුදු රාමුවකට කොටු වෙලා ගතානුගතික යල් පැන ගිය ඒ පරණ අදහස් වලට කොටු නොවී අලුත් විදිහට අපි හිතන්න. අද අපි මුහුණ දෙන්නේ බහුවිධ අවදානම් තත්ත්වයක්. හැම පැත්තකින්ම බැලුවොත් මර උගුලක් තිබෙනවා. ණය පැත්තෙන් මර උගුලක්. කර්මාන්ත කඩා වැටීම තුළ මර උගුල. රටේ ආර්ථික එන්ජිම වන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විනාශ මුඛය කරා යන මර උගුල. තාරුණ්‍ය අද රට අතහැර යන. හැම පැත්තෙන්ම පේන්නේ අන්ධකාරය නිසා. බුද්ධි ගලණය වර්ධනය වෙලා තිබෙනවා. මෙවන් තත්වයක් තුළ අපි විශ්වාස කරනවා අපේ රටේ ගැටලුවලට ප්‍රශ්නවලට අර සුපුරුදු ක්‍රමවේදින් බැහැර දෙලා අලුත් විදිහට හිතලා විද්‍යාත්මික ප්‍රතිපත්ති සම්පාදනයේ වෘත්තිමය ක්‍රමවේදයක් තුළ රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතුයි. දක්ෂ කණ්ඩායමක් අපි සියලු දෙනා ඔබත් සමග රටේ ජනතාවත් සමග අත්වැල් බැඳගෙන අපි අපේ රට ගොඩ ගන්න වැඩසටහනට එකතු වෙමු.